කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයේ නවදහනේ පුවත් සිරස් තල වෙත මෙරට දරුවන් 56000කට උග්‍ර මන්ද පෝෂණය යුනිසෙෆ් කියයි ඉතිහාසයේ පුරාම කරලා තියෙන විකුණපු එක දැන් ඩොලර් බිලියන 3කට විකුණලා කුස්සිය ශක්තිමත් කරන්න හදන රනිල් ගැන අද ටෙලිවැකියෙන් October Uddamane Siyata 75.6යි. Then දේශීය පුවත්. මෙරට ළමුන් 56000ක් උග්‍ර මන්ද පෝෂණයෙන් පිරෙන බව UNICEF සංවිධානයේ නවතම වාර්තාවකින් පෙන්වා දෙනවා. වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන් සඳහා ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය බවයි එම සංවිධානයේ වැඩිදුරටත් පවසන්නේ. ඒ අනුව යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලංකාවේ ළමුන් ලක්ෂ 22කට මානුෂීය සහාය කඩිනමින් අවශ්‍ය බවයි. එපමණක් නොව ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 4.8කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බවද යුනිසෙෆ් වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙම වසරේ ඔක්තෝබර් මස සිට ලබන වසරේ පෙබරවාරි දක්වා කාලය තුළ ආහාර අනාරක්ෂිතභාවය තවත් දරුණු අතට හැරිය හැකි බවත් යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එසේම මිලියන 6 දශම දෙකක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් 66000ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් යුනිසෙෆ් වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවුල් පහකින් දෙකක්ම තම මාසික වැටුපෙන් 75%ක් වියදම් කරන්නේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බවත් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දී තිබෙනවා. ඒ හේතුවෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් බෙන්කල හැක්කේ ඉතා අඩු ප්‍රමාණයක් බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ. පසුගිය මාසයට සාපේක්ෂව උද්දමනයේ තරමක් අඩු වී තිබෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාස උද්දමනය 78.6ක්. පසුගිය මාසයේ උද්දමනය දැක්ුණේ 73.7ක් ලෙසයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මාසයේ මෙරට උද්දමනය සටහන්ව තිබුණේ 73.7ක් ලෙසයි. එය ඔක්තෝබර් මාසයේ අගවන විට 76.6ක් ලෙස පහත වැටී ඇති බව ජාතික පාරිභෝගික මිල දර්ශකය පවසනවා. එම වාර්තාවන්ට අනුව ආහාරමය කාණ්ඩයේ උද්දමනය ඔක්තෝබර් මාසයේ 80.9ක් ලෙස සටහන් වී තිබුණා. ආහාර නොවන කාණ්ඩයේ උද්දමනය 61.3ක් ලෙසයි එම වාර්තාවන්ට අනුව දැක්වෙන්නේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ සමස්ත උද්දමනයේ 66%ක් ලෙසයි දැක්වෙන්නේ. කෙසේ වෙතත් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ පවසන්නේ මෙරට උද්දමනය 115% ඉක්මවන බවයි. ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැරදි දත්ත ඉදිරිපත් කරන බවත් ඒවා පිළිගත නොහැකි බවත් ස්ටීව් හැන්කේ පවසනවා. මෙතර මෙවර අයවැය තුලින් හෝටල් කර්මාන්තයේ නිරත වන සේවකීන් අසීරුතාවයට පත්වන බව හෝටල් සේවක මධ්‍යස්ථාන සහ අන්තර් සමාගම සේවක සමාගම පවසනවා. Tourist season එක වෙනදා නම් මේ රටවල් වල සංචාරකයෝ හෝටල් වල පිරීලා. නමුත් සැප්තැම්බර් මාසයට වඩා ඔක්තෝබර් මාසයේ අඩුයි. ඔක්තෝබර් මාසයට වඩා නොවැම්බර් මාසෙ වෙද්දී සංචාරකයෝ පැමිණෙන එක අඩු වෙලා තියෙන්නේ. සංචාරකයන්ගේ පැමිණීමේ පැහැදිලි වර්ධනයක් නැහැ. මේ සීසන් එක දැන් සංචාරකයෝ එන්නේ නැත්නම් අය එන්න කාලයකුත් නැහැ. මේ සංචාරකයෝ එන්නේ නැහැ කියන්නේ මේ රට සම්බන්ධයෙන් සංචාරකයන්ට හැදිලා තියෙන පිච්චර් එක. ඔවුන් මේ රට ගැන හදාගෙන තියෙන ඒ පින්තූරේ බරපතල ආකාරයක ගැටලුවක් තියෙනවා. මේ අයවැයෙන් මේ ශේෂය සම්බන්ධයෙන් මොනවද වෙනස් කරලා දීලා තියෙන්නේ? අපි බලාපොරොත්තු වුණා රනිල් වික්‍රමසිංහගේ මේ අයවැයෙන් සහනයක් ඉදිරිපත් වෙයි කියලා. මේ ශේෂය දියුණු කරන්න වැඩ පිළිවෙල හැදේ කියලා. ඇමති මේකට මැදිහත් වෙයි කියලා අපි බලාපොරොත්තු හිටියා. හැබැයි මේ අයට එහෙම ඌමනාවක් තිබ්බේ නැහැ. මේ අය මේක නොසලකා කටයුතු කරලා තියෙන්නේ. අයවැය වෙන් කරලා තියෙනවා මුහුදු ක්‍රියාකාරකම් සඳහා සංචාරකයන්ට එන්න මිලියන 50ක්. මිලියන 50ක් මේ ශේෂ්ත්‍රයේ දියුණු කරන්න මොකද්ද මේ? සුපර් මාකට් එකට බඩු ගේන්න පුළුවන් තරමේ මුදලක්ද මේ? කෝටි 5ක් කියන්නේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අයවැයෙන් මේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් සෙල්ලමකට අරන් තියෙන්නේ. සුපර් මාකට් එකක් ගන්නට ගණන් කරන්නේ නැහැ මේ ශේෂ්ත්‍රය. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකියද? ටෙලිවිෂන් ටෙලිවැකිය තාම අයවැය විවාදය නේද? මුදල් ඇමති රනිල් ජනාධිපති වෙලා දවසක් හෝ දෙකක් ඇතුළත ලියපු ටෙලිවැකියක විකොනොමික්ස් ගැන කතා කළා. ඇමරිකාවේ රේගන් කියන ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තියට කියන්නේ රෙගොනොමික්ස් කියලා. පසුගිය දිනක ඝාතනයට ලක්වුණු ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ ආර්ථික න්‍යායට කියන්නේ අබෙනොමික්ස් කියලා නේද? අපේ රටට විධායක ජනාධිපතිවරුන් 8 දෙනයි.
අගමැතිලා 17 දෙනයි. මුදල් ඇමතිලා 25 දෙනයි. හැබැයි මේ කාටවත් මේ එයාලගේ නමින් ආර්ථික ක්‍රමයක් නම් කරලා නැහැ. එහෙම ආර්ථික දර්ශනයක් ඇති එකම කෙනා වත්මන් මුදල් ඇමති රනිල්. වත්මන් මුදල් ඇමති ජනපති වූ දවසේම අපි කිව්වා ඔහුට ඇත්තේ විකුණගෙන කෑමේ පුරුද්ද කියලා. ඒකට අපි නමක් දුන්නා විකොනොමික්ස් කියලා. එදා සමහරු අපිට බැන අඬ ගැසුවා. තව ටික කාලයක් දෙන්න ඕනේ. ආපු ගමන් විකොනොමික්ස් කියනවා මොනවද යා විකුණන්නේ යන්නේ නේද? එහෙම විකුණන්නේ නැහැ ආදී එක එක જાතියේ අවලාද අහන්ට වුණා. දැන් එහෙම කියපු අයට ඔන්න දැන් දවල් තරු පේන්න පටන් අරන්. ජනාධිපති රනිල් මේ ඊයේ පෙරදා දවසක කොළඹදී කළ මේ විග්‍රහය අහන්නකෝ. I want to tell you in Sinhalese a discussion that took place. They asked me, "ඇයි මේ ආයතන ඔක්කොම විකුණන්නේ? මේ සියල්ලම ලාභ ලබන ආයතනනේ. මේකෙන් රටට විශාල හානියක් වෙනව නේද කියලා." So I said, "දැන් මේවා කළා හරි ගියේ නෑනේ. ඇයි මේක විකුණන්නේ? ශ්‍රී ලංකන් ගුවන් සේවයත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත්, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයත්, හිල්ටන් හෝටලයත්, ඕටර්සේජ් හෝටලයත් විකිණුවාම අපි ඩොලර් වලට විකුණන්නේ. ඩොලර් වලට විකුණාම අද බින්දුවට තියෙන අපේ විදේශ විනිමය සංචිතය ඒ වගේම ඩොලර් බිලියන 3කින්වත් වැඩි වෙනවා. ඩොලර් බිලියන 3කින් වැඩි වුණාම මං කිව්වා ගෙදර කුස්සියට තියෙන මුදල් ශක්තිමත් වෙනවා. අපේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අර්ථසාතක අරමුදල දැන් 50%කින් අඩපණ වෙලා තියෙන්නේ, බාල්දි වෙලා තියෙන්නේ. ඒක ආපහු දියුණු වෙනවා. අපි ගන්න පෙන්ෂන් එක ඒ වගේම ශක්තිමත් වෙනවා. ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ? ජනතාව ශක්තිමත් කරනවාද? නැත්නම් ජනතාවේ මුදල් අරගෙන ආපහු අපි ඉන්ෂුරන්ස් සමාගමයි ටෙලිකොම් එකට දානවා. එයා ලංකාවේකට දානවාද? ඉතින් මංක මට තියෙන එක මේක මිනිස්සු දිහා බලන්න. ගොඩනැගිලිවත් සමාගම් දිහා නෙවෙයි. පාඩු ලබන ඒවත් එක්ක ලාභ ලබන ආයතනත් විකුණලා දාන්න යනවා. මොනවටද විකුණන්නේ? ඩොලර් වලට. ඒ ඩොලර් ආවහම මේ අපේ කුස්සිය ශක්තිමත් වෙනවලු. අපේ කුස්සිය ශක්තිමත් වෙනවලු. මරු විකොනොමික්ස් න්‍යාය. රටේ ධනය සම්පත් මොකෙකුට හරි ඩොලර් වලට විකුණනවා නම් ඒ ඩොලර් වලින් නම් ඊට පස්සේ අපි කන්නේ නේද? ඉතින් ඒක ගැන ආයි කුමන කතාවද? දැන් බලමු මේිට පෙර ඇත්තටම අපේ රටේ සම්පත් විකුණලා එහෙම විකුණගෙන කාලා නැද්ද කියලා නේද? අපි විකුණලා දාපු දේවල් ටිකක් විතරක් හොයලා බලමු. මේ අපිට මතකේ වහොඳේ ඊට වැඩිය විකුණලා තියෙනවා. මතක ඇති කෙනෙක් හිටියොත් ඒවා ලියලා එවන්න අපට. ඉදිරි වැඩසටහනකදී හරි මතක් කරන්නම් නේද? වානේ සංස්ථාව, කැලණි ටයර් සංස්ථාව, පිඟන් සංස්ථාව, ඔකු කිරි කම්හල, කඩදාසි කම්හල, සිමෙන්ති සංස්ථාව, රෙදිපිලි, ඔය තුල්හිරිය පූගොඩ නේද? ප්‍රීමා පිටි කම්හල. නා ඔය ටයර් සංස්ථාව විකුණනකොට අපි ඉන්දියාවේ බස් රථවලටත් ටයර් හැදුවලු. හරිද? වානේ සංස්ථාව විකුණලා දානකොට බිලියන ගානක යකඩත් එක්ක තමයි දීලා තියෙන්නේ. ප්‍රීමා පිටි කම්හලත් එහෙමයි. හරිද? ඊළඟට තෙල් පිරුම්හල් 110ක්. කොළඹ වරායේ සේම කොළොන්නාව ඇතුළු මේ මර්මස්ථාන 12ක් අපි විකුණලා දැම්මා අපේ ඉන්ධනවලට අදාළව නේද? ලැබුණේ ඩොලර් මිලියන 110යි. හරිද? විකුණන කොටත් ඩොලර් බිලියන ගණනක් ඒකින තැන් වටිනවා. ඊළඟට තේ වතු ටික විකුණලා දැම්මා. හරිද? 1964 දී පවුම් 150,000ක් දීලා තමයි ওই ත්‍රිකුණාමල්ල තෙල් ටැංකි ටික අපි සුදු ජාතිකින්ගෙන් බේරගෙන තියෙන්නේ. අරගෙන තියෙන්නේ නේ. ඒක නිකම්ම දීලා දැම්මා. හරිද? දැන් ප්‍රශ්නේ හරි සරලයිනේ. එදා ඉඳලා මේ රටේ සම්පත් කාට හරි විකුණලා තමයි තියෙන්නේ. හරිද? ඩොලර් වලට හරි මොනවට හරි විකුණලා තියෙනවා. ඉතින් එහෙම විකුණලා ගත්ත සල්ලි වලින් මේ රට සංවර්ධනය කළාද? ඈ මේ රට සංවර්ධනය කළාද? මේවා විකුණලා ගන්න ඒ ක්‍රියාදාමයේ ඇතුලේ මේ අද ඉන්න වත්මන් ජනාධිපති අගමැති වෙලා කීපාරක් ඉඳලා තියෙනවද? ඈ ඉතින් එහෙනම් මේ රට සංවර්ධිත රාජ්‍යයක් වෙන්න එපාය. ওই විකුණලා ගත්ත ධනයත් එක්ක නේද? ගත්ත ණයත් එක්ක නේද? ඇත්තම කිව්වොත් මේ විකුණන්න තීරණය කරන තැන ඉඳලම එතනත් වංචාව. හොඳේ මේ විකුණලා දාපු බොහෝ මර්මස්ථාන ඇත්තම ගත්තොත් නියම තක්සේරුවකින් නෙමෙයි මේ තාක්කල් විකුණලා දාලා තියෙන්නේ. ඒ සෑම අවස්ථාවකම ඩීල් කාරීන්ට ජාතික දේපළ විකුණා දැමීමේ කොටස් ගිහින් තියෙනවා. හරිද? දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති හදන්නේ අපේ කුස්සියේ හිඟය පෙන්නලා ඒක පුරවන්ට කියලා ආයේ සැරයක් ඔය ලාභ ලබන ඒවත් ඩොලර් වලට විකුණලා දාන්න. ඔහුම ඊට පෙර පාර්ලිමේන්තුවේදී
කිව්වා එක්තරා විදිහක උපුටා දැක්වීමක් ප්‍රකාශ කරමින් මේ හොරකම නැති කරනවා කියලා කවුරු හරි කියනවනම් ඒක ප්‍රලාපයක් කියලා නේද? එහෙමනම් දැන් ඉතින් මේ රාජ්‍ය දෙපළ මේ ලාභ ලබන දේවල් විකුණලා දමන විටත් ඔය හොරකම ක්‍රියාත්මක වෙන්න පුළුවන් නේද? ඒක නැහැයි කියලා කියන්න බෑනේ දැන් ඉතින්. මොකද හොරකම නැති කරනවා කියන එක ප්‍රලාපයක් නම් ඉතින් ආයි මෙතනදී විතරක් අමුතුවෙන් ක්‍රියාත්මක නොවී තියේවි කියලා මොකද්ද තියෙන විශ්වාසය නේද? ඔව් ඒකනේ ඊටත් වඩා වැදගත් ප්‍රශ්නේ ඩොලර් බිලියන තුනක් විතරයි අපට ලැබෙන්නේ. හරිද? කියපු ගණන් හිලවල හැටියට තුනක් විතර අපිට ලැබෙයි නේද? කවුද කොහේදද කොහොමද මොනවද මේ ඩොලර් බිලියන තුනක් කියලා තක්සේරු කළේ? ඒකයි වැදගත්. කවුද තක්සේරු කළේ? මෙහෙම මේ තක්සේරු කතා කවුරුත් දැනට දන්නේ නැතුව ඇති. හරිද? ඒක නිසා මේ වෙලාවේ එකක් මතක් කරන්න අවශ්‍යද? ටෙලිවැක්කේ කියන්නේ මෙන්න මේකයි. මේ විදිහට ජාතික සම්පත් ජාතික දේපළ ලාභ ලබන ඒවත් විකුණලා දාලා එහෙම ඩොලර් හොයලා කුස්සිය ශක්තිමත් කරලා මේ රට 2048 දී සංවර්ධිත රාජ්‍යයක් කරන්න පුළුවන්ද? හොඳයි, එහෙම පුළුවන් නම් ඩොලර් බිලියන 3කට නෙමෙයි 2කට නෙමෙයි 6කට හරි කමක් නැහැ විකුණලා ගන්න පියවර එකින් එක කියන්න. මෙන්න මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙම කරලා මේ රට සංවර්ධිත රාජ්‍යයක් කරා ගෙනියන පාරට අපිට ගන්න පුළුවන් කියලා සිස්ටම් එක කියන්න. ඒ නිසා අද ටෙලිවැකිය ආරාධනා කරන මේ රටේ ජාතික දේපළ ජාතික සම්පත් විකුණනවා නම් ඒ විකුණන ධනය අරගෙන මොකද කරන්නේ කාටද විකුණන්නේ කියලා ඔව් විවෘතව රටට කියන්න කියලා අද ටෙලිවැකිය ආරාධනා කරනවා සියලුම දේශපාලන පක්ෂවලට මීට පෙළ ගැසෙන්න කියලා. ලාභ ලබන ටෙලිකොම් ආයතනයේ පාඩු ලබන බව පැවසීම අසත්‍යයක් බව එම ආයතනයේ වෘත්තීය සමිතිය පවසනවා. වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පසුගියදා මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බවත් ඒකාගිය උවමනාවට සිදු කළේද යන පිළිබඳව වෘත්තීය සමිතිය ප්‍රශ්න කරනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ ටෙලිකොම් ආයතනය කියන්නේ ඉතා ඉහළ වාර්ෂික ලාභයක් ලබන ආයතනයක්. ටෙලිකොම් ආයතනයේ මේ වසරේ පහුගිය 9 මාසය තුල විතරක් රජයට බදු ගෙවීමෙන් පසු ලබාගෙන තියෙන ශුද්ධ ලාභය රුපියල් බිලියන 9000ක් මොන රජයට බදු ලබා දීමෙන් පසුව වජිර අබේවර්ධන කියන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියනවා ටෙලිකොම් කියන්නේ මේ රටේ මහජනතාවට බරක්, මහජනතාවගේ කර උඩ කඩා වැටීමට තියෙන ආයතනයක් මේක කියලා. අපි වජිර අබේවර්ධනට කියනවා මේ කවුද මේ වජිර අබේවර්ධන කියන්නේ එවන්ගාඩ් දූෂණය, ඒ වගේම දක්ෂින අධිවේගී මාර්ගයේ දූෂණයට චෝදනා ලැබපු දූෂිතයෙක් තමයි වජිර අබේවර්ධන කියන්නේ. ඔවුන්ගේ අරමුණ තමයි රට දියුණු කරන එක නෙමෙයි, ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම. ඉතින් අපි කියන්න කැමති මෙන්න ඉදිරියට අපි තවදුරටත් අපි ශක්තිමත් විදිහට අපි පහට බහින්න සූදානමින් ඉන්නවා ටෙලිකොම් සේවක සමග මේක අකුල ගන්නේ නැත්නම්. ඒ වගේම ඊළඟට කියන්න කැමති එදා පාර්ලිමේන්තුවේදී වජිර අබේවර්ධන කියන ජනමතයක් නැති මේ රටේ ජනතාව විසින් කුණු බක්කේට තල්ලු කරපු මේ පුද්ගලයා ටෙලිකොම් ආයතන පාඩු ලබනවායි. ඔව් පාඩු ලබනවා කියලා කිව්ව ප්‍රකාශයෙන්ම ටෙලිකොම් ආයතනයේ කීර්ති නාමයට හානියක්. පුළුවන් නම් අපි අභියෝග කරන එළිය ඉඳන් කියන්න කිලෝ. ඉතින් එහෙනම් මේ වජිර අබේවර්ධන කාගේ හෙන්ටයියෝද? මේ රනිල් රාජපක්ෂගේ හෙන්ටයියෝ. රනිල් රාජපක්ෂ කියනවා මෙම ආයතනය විකුණලා මේ ආයතනයෙන් කුස්සිය පෝෂණය කර නඩත්තු කරන්න හදනවා කියලා. කුස්සිය විකුණන නඩත්තු කරන නම් මේ වගේ ආයතනයක් පරදුවට තවල මේ ආයතනයක් විකුණලා අපේ ලංකාව දීපය තුළ තියෙන විශේෂ ගණයේ ආයතනයක් කරන ශ්‍රී ජාතික මාතා කරන ශ්‍රී ලංකා ටෙලිකොම් සේවය සපයන එක කොතනද තියෙන්නේ කියන එක. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ දිවෙනට පැමිණීමෙන් පසු පොලිස් ආරක්ෂාව ලබා දීමට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටයි. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔහුට පොලිස් ආරක්ෂාව ලබා දීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ අල්ලස් දූෂණයේ නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කමන්ත තුෂාරයි. ඊයේ දිනේදී ලංකාවට එනවා බැසිල් රාජපක්ෂ. ලාංකික පුරවැසියෙක් නෙමෙයි, විදේශීය පුරවැසියෙක්. ඔහු ලංකාවට කටුනායක ගුවන්තොටුපලෙන් ඇවිල්ලා ඔහුගේ CX80i 88 දරන කාර් රථයෙන් ඔහුගේද රජයේද කියලා දන්නේ නැති ඒ වුණාට නමුත් ඉදිරිපසින් ශ්‍රී ලංකා පොලිසියේ ට්‍රැෆික් බයිසිකලයක් සහ පිටිපසින් පොලිස් ජීප් රථයක් ප්‍රභු ආරක්ෂාව ලබා දෙනවා. පොලිසිය මහජන බදු මුදලෙන් නඩත්තු වෙන මේ අහිංසක මිනිසුන්ගේ පරිප්පයටේ ඉඳන් සීනියටේ ඉඳන් කන එව්වන් ලැබෙන බදු මුදලින් ලැබෙන මුදලින් නඩත්තු වෙන පොලිසිය මේ පොලිස්පතිතුමා මේ ලංකාවේ පුරවැසියෙන් නැති සාමාන්‍ය පුද්ගලයෙකුට රටේ ධනය වියදම් කරලා මේම ප්‍රභු ආරක්ෂාව දෙන්න ඌට තියෙන අයිතියකු
කුමක්ද? ඒ රටට කරන මුදල් නැති වෙලාවේ මුදල් කාබාසිනිය කරන වැඩවලට ජනාධිපතිතුමාත් මේවට වග කියන්න ඕන. බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. පුත්තලම් බෝරුවෙක් කියනවා ආපහු එනවලු රාජපක්ෂලා ජන්දෙන් එනවලු අයත්. ඒක තමයි ලෝාවේ. මේ ඇවිල්ලා කරපු හැරි මදයි නේ. දැන් පුදුම වැඩේ කියන්නේ පොලිස් ආරක්ෂාව යටතේ රතු කාපට් වලින් පල් හොරෙක් රටට එනවා. පොලිසිය ට්‍රැෆික් බයික් දාගෙන රතු කාපට් එකෙන් VIP ලෝන්ච් එකෙන් ගෙනල්ලා පල් හොරෙක් අරන් යනවා. කොහෙද දන්නේ මේ අරන් යන්නේ? සුවර කරලා එක්ක ජනාධිපති මණ්ඩලේ රනිල් හම්බ වෙන්න නැත්නම් මහින්ද හම්බ වෙන්න මේ යන්නේ. ඒගොල්ලෝ මේ ආපහු අලුත් නැටුමකට සලු පිළි අඳිනවා. එතුමා ඉතාම ශක්තිමත්ව ඉදිරි දේශපාලන කටයුතු කරනවා. කට්ටියට අමතක වෙලා තියෙන දෙයක් තමයි එතුමාට දේශපාලනය කරන්න පාර්ලිමේන්තුවට එන්න බැරි තත්ත්වයකට පත් කරේ යහපාලන රජය ආපු ගමන් කරේ ඒගොල්ලෝ නීතියක් ගෙනෑවා. මේ දිත්තපුරවැසි නීතිය ගෙනහැල්ලා බැසිල් රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවට එන්න බැරි තත්ත්වයක් ඇති කරා. දිත්තපුරවැසි භාවය එතුමාට තවදුරටත් කරදරයක් කියලා එතුමා හිතනවා නම් එතුමා අය ඉවත් කරගනි. එතුමා තීරණය කරයි ඉදිරියට කරන්න ඕනේ මොකද්ද කියලා. පොලිසියෙන් එතුමට ආරක්ෂාව ලබා දෙන්න ඕනේ නැහැ. ඒ අවශ්‍ය ආරක්ෂාව පක්ෂයක් හැටියට අපේ පාක්ෂිකයින් අපි ඉතා දැඩිව ආරක්ෂාව ලබා දෙනවා. අපි එතුමාව දැඩිව ආරක්ෂා කරනවා. රටක් දාලා ගිහිල්ලා දැන් එකම්ම හරියට ඉන්නවා අර ගලේ පහරපු බල්ලෙක් වගේ. රාජපස්ලගේ මස් කටුලේව කන කීප දෙනෙක් ගිහිල්ලා උතන පාවාට දාලා රතු පලස් වලින් එළියට ගන්න හැදුවට මතක තියාගන්න මේ රටේ ජනතාව කිසිලෙස කිව්වත් රාජපක්ෂලා ඉන්න ආණ්ඩුවක් පිටවන්න කොහොමටවත් කටයුතු කරන්නේ නැහැ. සිය රට එතුමගේ ඇමරිකා එක්සත් ජනපදයනේ ඇවිල්ලා බලන්න කියන්නේ මොකද කරන්න පුළුවන් කියලා බිම්බන්න. මේ ජනතාව ඉන්නේ කොතනද? ජනතාව මෙහෙවන්න පුළුවන් කොතෙන්ටද? මොකද ජනතාව රවට්ටන්න කාටත් පින් ඉදිරියට නොහැකි කියන එක සියලු දේශපාලඥයන් තේරුම් ගත යුතුයි. අපි විශ්වාස කරනවා මේ වෙලේ බැසිල් රාජපක්ෂ නැවත රටට ආපු වෙලාවේ කොන්දක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කුදලගෙන ගිහිල්ලා මේ ආර්ථික රට විනාශ කර පිළිබඳව කූඩු කරන්නට. අපි දැක්කේ නැහැ එහෙම කූඩු කරනවා. අයිතික රටේ ගමේ කතාවක් තියෙන අර කපුටගේ බඩගින්න නැති වෙන්න නම් පාන්තිර හතක් කවන්න ඕනේ කියලා. හැබැයි බැසිල් රාජපක්ෂ කියන කපුටට මේ රට කොච්චර කාල විනාශ කරවත් දැනෙන්නේ නැති බව අපට තේරෙනවා. මේ කපුටත් එක්ක එකතු වෙලා මේ රට විනාශ කරන කපුටව නැවත මේ ලංකාවට ගේන්න කටයුතු කරපු වර්තමාන පාලනය මේ රටෙන් අතුගාලා අවශ්‍ය වැඩ පිළිවෙල හදන්න ඕනි. බැසිල් රාජපක්ෂ මැතිතුමාට එයාපෝර්ට් එකෙන් එළියට යන්න බැරි තත්ත්වයක් තිබ්බේ. රනිල් වික්‍රමසිංහ අපේ ජනාධිපතිතුමා ඇවිල්ලා ඒගොල්ලන්ට හොඳට ආරක්ෂාව සලසලා හොඳට කාලා බීලා ඊට පස්සේ අපි දැක්කා පොලිස් මෝටර් සයිකල් දීලා තියෙනවා. පොලිසියෙන් ආරක්ෂාව දීලා තියෙනවා. මන් දන්නේ එතුමාට අර BMW වාහනේ දීලා තියෙන්නේ රජෙන්ද කියලා. බැසිල් රාජපක්ෂට මොකෝ තියෙනවද? මොකක් හරි තෙලබ්බෙදන්න පුළුවන්ද මේ රටේ මිනිස්සු ආකර්ෂණී කරගන්න? ඔච්චර බය වෙන්න? බය වෙන්න එපා. දැන් ඕගොල්ලෝ කියන විදියට නම් බැසිල් රාජපක්ෂ එහෙම් පිටින්ම අවලංගු කාසියක් වෙලා වගේ දැන් මේ කියන විදියට මේ රටට මේ පාවෙච්ච කෙනෙක් බවට නේ එතුමාව හංගඩු ගහන්න දැන්. බැසිල් රාජපක්ෂ මැතිතුමා ගැන ඒ චෝදනා කරන අයට අපි කියනවා ගෞරවනීය මහා සංඝරත්නයට දාණය නිරමන්න හදනකොට ගෙදර ඒ කෑව ටික හොඳට හදනවා. හොඳට හදලා යම් විදියකින් ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩම කරේ නැති වුණොත් කරන්න තියෙන්නේ ගෙදර අයට ඒ කෑම ටික කන එක තමයි. ඒ නිසා අපි කියනවා ඔය කියන දේවල් ඔක්කොම ටික අපි බාරගන්නෙත් නැහැ. බැසිල් රාජපක්ෂ බාරගන්නෙත් නැහැ. ඒ ටික අර හදාගත්තු කෑම ටික හාමුදුරුවෝ ආවේ නැතුව වැරඳුවේ නැහැ වගේ ගෙදර කට්ටියත් එක්ක ඔක්කොම හොඳට කනවා. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 6 වන දිනයේ ඊයේ දිනට යෙදී තිබුණා. ඊයේ පැවති විවාදයේ අතරතුර බැසිල් රාජපක්ෂ පිළිගැනීමට ගිය පොලිස් කොමිසමේ ඉහළ පෙළ පිළිබඳව විපක්ෂයේ ප්‍රශ්න කර සිටියා. මේ අතර සහනාධාර ලැබෙනවාද කපනවාද යන පිළිබඳවත් පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා. තරුණ අපේක්ෂා ඉටු කිරීම ගැන තරුණයෝ ගැන අයවැය ලේඛනයේ ගොඩක් කතා කරලා තියෙනවා. හිස් වචන කතා කිරීමෙන් හෝ සුරංගනා ලෝක මැවීමෙන් අද පරපුර වල්මත් කරන්නට සිටීම මුලාවක්. එම නිසායි කිසි දිනක වීදි නොබැස පිරිස් පාරට බැස්සේ. මේ ජනතාවගේ හඬ මර්ධනය කරන්නට ත්‍රස්ත විරෝධී පනත පොලිස් ආඥා පනත කිසිදු ලැජ්ජාවකින් තොරව අවභාවිතා කරමින් සිටිනවා. පොලිස් කොමිසමේ සභාපතිරා චන්ද්‍රා ෆර්නෑන්ඩෝ සහ MP පෙරරා කෙනෙක් ඊයේ බැසිල් රාජපක්ෂ පිළිගන්න ගුවන්තොටුපළට ගිහිලා තියෙනවා. එතකොට කොහෙද මේ
මේ ස්වාමිදීන කොමිසම් වහාම ඔබතුමා මූලික වෙලා මේ හාදෝ දෙන කලෙන් ඇදලා එළියට දාන්න කටයුතු කරන්න කොමිෂන් සභාව අලුත් ඉදපත් කිරීම සිද්ධ වෙනවා හිතානි. ඔව් කැටගොඩ මන්තුමා. පැතිල රාජපක්ෂ මහත්මයා ඊ ආපුින්ද මේකල විවුරු වැටලා ඉන්නේ. 2019 ඉඳලා මේ රටේ දුප්පත්කම පිළිබඳව ගවේෂණයක් රජය කරලා නැහැ. 2019 පස්සේ අපි දරිද්‍රතාවය පිළිබඳ සංගණනයක් කළා නැහැ. හරි. 2019 ගත්ත සංඛ්‍යාලේඛන අදාළ වර්ෂයට ගලපා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා. විද්‍යාත්මකව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරලා තියෙනවා. උදල් උපදේශක කාරක සභාව මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට කට උත්තර නැහැ. තබ්බීරු වෙලා හිටියේ. රට බංකොලොත් වෙලා තිබෙන මොහොතක අපිට සුපුරුදු රාමු වලට කොටු වෙලා විසඳුම් හොයන්නට බැහැ. එතුමා කිව්වා මේ බොක්ස් එකෙන් පිටතට ගිහිල්ලා වැඩ කරන්න ඕන කියලා. ඒ බොක්ස් එකෙන් එළියට ගිහිල්ලා හදපු අයවැය ලේඛනයක් තමයි මේක. දැන් අපේ රටේ ජනතාවට ඕනි යකායක් එකතු වෙලා හරි යකෙක්ගෙන් වැඩ අරගෙන හරි මේ රට වැටිලා තියෙන මේ ආර්ථික අගාධයෙන් ගොඩනගන්න. කිඩ්නි රෝගියාගේ 5000 2500ක් අඩු කරනවා. අවුරුදු 100ට වැඩි මිනිස්සුයාගේ රුපියල් 5000 2500ක් අඩු කරනවා. ඩිසේබල්ඩ් එක්කෙනාගේ 5000 2500ක් අඩු කරනවා. එතුමා කියනවා මේ රුපියල් 5000 ආබාධිත දීමනාව 5000 අඩු කරලා තියෙනවා කියලා. එහෙම නෑ මන්ත්‍රීතුමා. සල්ලි පරක්කුයිමත් දෙනවා හෙට සල්ලි දෙනවා. තමුනාස බොරු කියන්න එපා. බොරු කියලා මේ සභාව නොම ගෙවන්න එපා. මෙන්න තියෙනවා ඔබතුමාට මං කොලේ වන්නම්. මෙන්න මේ ගිහිල්ලා මේ මෙතුමාට මේක දැනට ගෙවන්න ලබන දීමනාව රුපියල් 5000 දීමට අමතරව ලබන වසරේ ජනවාරි සිට රුපියල් 2500ක අමතර දීමනාව එක්ස්ට්‍රා දීමනාව තමයි ලබා දෙන්න යන්නේ. මම දන්නේ මේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරුන්ට වෙනම අයවැයකුයි අපිට වෙනම අයවැයකුයි කියලා දිනක් දන්නේ. රජයේ පැත්තෙන් වගකීමෙන් ප්‍රකාශ කරනවා කිසිම කප්පාදුවක් අපි සිදු කළත් නැහැ. අපි මේ මාස 4ක් ඒ අමතර දීමනාව කරනවා. මේ රටේ දින උද්දමනයත් එක්ක මේ 5000 පුළුවන් නම් 7500 ගන්න. දැනට ගෙවන 5000ට අමතරව තමයි මේ මුදල දෙන්නේ. එතකොට මෙතුමා හොඳ අවබෝධයෙන් කතා කරලා තියෙනවා. එතුමා දන්නවා මේ 7500 කියන ගහන ගලපලා. ආණ්ඩු පක්ෂේ හිතාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ හොඳ වැඩකාරයෙක්. දැන් ඇවිල්ලා මේ ආර්ථිකය ගොඩගනි කියලා. එහෙම තියෙද්දි අපිට ආරංචි ලබන ජනාධිපතිවරණයටත් දැන් ලැහැත් වෙනවා කියලා. පොත්ජන පෙරමුණේ කණ්ඩායමකුත් එකතු කරලා 500 ලකුණෙන් ජනාධිපතිවරණයට ඊළඟට ලැහැත් වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. රාජ්‍ය වියදම් කෘතීමව අඩු කරලා පෙන්නපො GDP එක කෘතීමව වැඩි කරලා පෙන්නපො. අයවැය ලේඛනයක්. බරපතල නොමගෑවීමක් පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරනේ. මේ වගේ ආර්ථිකය කඩාවැටිච්ච අර්බුදකාරී අයවැයකදී ඒ ඉදිරිපත් කරන අයවැයට අප්පුඩියක් බලාපොරොත්තු වෙන්න බෑ ගරු මන්ත්‍රීතුමනි. මේ වගේ ආර්ථික අර්බුදයක් සහ මේ තත්ත්වයක් නිර්මාණය වීමට මේ අවුරුදු 74ම ටික එක්කව ගණන් කරකවාගෙන ඇවිල්ලා මේක ඔළුවට වැටුනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඔළුවට. අර තීනවනේ නරක වෙලාවාවට පස්සේ මෝල්ගසු පත්තු වෙනවා. සිස්ටම් චේන්ජ් ගැන කතා කරා. මං ඒකට හිස නමනවා. මෙරටේ පුරවැසියෙක්ට මම කියනවා සිස්ටම් චේන්ජ් එකක් ඕනේ. නිදහස වෙළඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂයේ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා. ඒ කොළඹ පැවති සාකච්ඡාවකදී මේ අතර බාලදක්ෂ ව්‍යාපාරයේ පුළුල් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධුරය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. 2024 වන විට පළාත් 9 ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් එහි සමාජිකත්වයේ ලක්ෂ 2ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. මේ අතර නිදහස් වෙළඳ කිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව වෙළඳ මණ්ඩලය සහ කර්මාන්ත උපදේශක කමිටුව දැන්වත් කිරීම සඳහා පසුගියදා මුදල් අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් මෙහිදී දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සහ ගෝලීය අගය දාමයන් සමග ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින් පසුව එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය හා සම්බන්ධ වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇති බවයි එහිදී ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේ. ඒ අනුව සිංගප්පූරුව සමග වන නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ අවධානය මේ වන විටත් යොමු තිබෙනවා. ආයෝජන වෙළඳ අන්තර් සම්බන්ධතා හරහා භාණ්ඩ හා සේවා වෙළඳාමට ප්‍රතිලාභ ලබා දීම සඳහා ඍජු විදේශ ආයෝජන විශාල ලෙස ආකර්ෂණය කරගත හැකි ඉන්දියාව චීනය සහ තායිලන්තය සමග නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජයේ මේ වන විටත් මූලික පියවරගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. එන හිට ඇති මෙම සාකච්ඡා නැවත පණ ගැන්වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් වෙළඳ සාකච්ඡා කමිටුවක් පත් කර තිබෙනවා. ඒත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. මෙතැන් සිට ඔබට සියත කතුවේගේ සමගින් එක් විය හැකි සුබ දවසක්.